Hass Vienna. අද හස්වේනින් ඔබව මුණගැහෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය අංශ ප්‍රධානී ළමහා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස. අයිබෝන්, අපි අද කතා කරමු ඩිස්ලෙක්සියාව කියන්නේ මොකක්ද. ප්‍රාථමික පාසලේදී දරුවොත් එක්ක වැඩ කරනකොට අපි ඒගොල්ලන්ගේ ඉක්මනටම හඳුනගන්න ඕනේ තත්ත්වයක් තියෙනවා ඩිස්ලෙක්සියාව කියලා. සමහරක් වෙලාවට මේක නුපුරුදු වචනයක් වුණාට මනෝවෛද්‍ය පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා සියලුම පාසල් දරුවන්ගෙන් 10%කට මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන් කියලා. එතකොට මේ ඩිස්ලෙක්සියාව කියලා කියන්නේ විශේෂිත අධ්‍යාපනික ඌනතාවක්. විශේෂිත අධ්‍යාපනික ඌනතාවයක් කියලා කියන්නේ සමස්තයක් හැටියට හොඳ බුද්ධිමට්ටමක් තියෙන දරුවෙකුට විශේෂිතව පමණක්, එක කොටසක පමණක් තියෙන්න ඕනි පුළුවන් ආබාධයක් නැත්තම් ප්‍රමාදයක් ගැන තමයි මේ ඩිස්ලෙක්සියා තත්ත්වයෙන් කතා කරන්නේ. එතකොට අපි දන්නවා අපේ පාසල්වල ඉන්නවා මනස සෙමෙන් වැඩෙන දරුවන්. මනස සෙමෙන් වැඩෙන දරුවන් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මොළයේ මස්තිෂ්කය සම්පූර්ණයෙන්ම වගේ ටිකක් හිමින් තමයි දියුණු වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට කතා කරන එක, ඇවිදින එක, අකුරු අඳුන ගන්න එක, පාට අඳුර ගන්න එක වගේ විවිධ බුද්ධිමය කුසලතාවල ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඩිස්ලෙක්සියාව තියෙන ළමයි, හොඳ බුද්ධිමට්ටමක් තියෙන කට්ටිය, ඒගොල්ලන්ගේ අධ්‍යාපන කුසලතාවලින් සමහරක් දේවල් වල විතරයි ඌනතාවයක් තියෙන්නේ. දැන් අපි පුංචි උදාහරණයක් ගත්තොත් එහෙම මේ ළඟදී 3 වසරේ දරුවෙක්ව යොමු කරලා තිබුණ අපේ වෛද්‍ය සායනයට හේතුව තමයි යාගේ ඉස්කෝලේ වැඩ අනිත් ළමින්ට සාපේක්ෂව අඩුයි කියන එක. ඒතර පාසලේ ගුරුතුමිය එයාගේ පොත් බලනකොට දැකලා තිබ්බ දෙයක් තමයි මේ අකුරු ලියනකොට හරියට කන්නඩියෙන් පේනවා වගේ, නැත්නම් අපි කියනවා mirror letters, කන්නඩියෙන් පේනවා වගේ අකුරු පැත්ත මාරු කරලා ලියන එක. සමහර අකුරු උඩු යටිකුර කරලා ලියන එක, සමහර අල්කිරීම් ඇදකිරීම් හරි විදිහට යොදන්න බැරි එක. ඒතර මේ හරි විදිහට ලියන්න බැරි හින්දා එයා ලියන උත්තරවල කිසිම තේරුමක් නැහැ. මොකද ඒක කාටවත් කියව ගන්න බෑ. ඒතර මේ ගුරුතුමිය දරුවගෙන් ලියන උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව එයාට කතා කරලා පුතේ මෙන්න මේකට උත්තරේ මොකද්ද කියලා අහුවාම එයාට හොඳට උත්තර දෙන්න පුළුවන්. යම් කිසි දෙයක් පැහැදිලි කරපුවාම එයාට ඉක්මනට මේක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට දැන් ගුරුතුමියට හරි ප්‍රශ්නයක් දැන් කතා කරපුවාම හොඳ බුද්ධි කුසලතා පෙන්නුම් කරනවා. උත්තරයක් කටින් කියන්න පුළුවන්, හැබැයි ලියා ගන්න බෑ. එතකොට ඊට අමතරව ඒ දරුවගේ සාමාන්‍ය පාසලේ හැසිරීම හොඳටම හොඳයි. යාළුවොත් එක්ක සම්බන්ධයි, යාළුවොත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්, සෙල්ලමක් කරනකොට අනිත් අයට කරදර කරන්න නැතුව එක කරන්න පුළුවන්. එතකොට ගුරුතුමිය gedara අම්මටයි තාත්තටයි කතා කරපුවම gedara හැසිරීමත් බොහොම හොඳයි. gedaraදී එයාගේ අක්කට හොඳින් සලකනවා, gedaraදී ආච්චි අම්මට උදව්වක් කරනවා, gedara හැසිරීමත් හොඳටම හොඳයි. එතකොට එයාගේ සමාජීය සංවේදන හොඳයි, චිත්තවේගී අවබෝධය හොඳයි, සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය අවබෝධය හොඳයි. හැබැයි උත්තර ලියන්න බෑ. එතකොට මෙන්න මේ වගේ දරුවෙකුට තමයි අපි කියන්නේ ඩිස්ලෙක්සියාව තිබිය හැකි දරුවෙක්, නැත්තම් විශේෂිත අධ්‍යාපනික ඌනතාවයක් තිබිය හැකි දරුවෙක් කියලා. එතකොට මේ දරුවන්ගේ පොත බැලුවොත් අපිට විශේෂ ලක්ෂණ කීපයක් අඳුරගන්න පුළුවන්. පළවෙනි එක තමයි මම දැන් කිව්ව මේ mirror letters, නැත්තම් අකුරක් කන්නඩියෙන් පේන ආකාරයට පැත්ත මාරු කරලා ලියන එක. නැත්තම් අකුරු වලට අපි එකතු කරන දේවල්, හල් කිරීම, ඇද කිරීම වගේ දේවල් නැතුව අකුරු ලියන එක. තුන්වෙනියට වචන ලියනකොට එයාට ඇහෙන ආකාරයට ලියනවා, ඇත්තටම හරි අකුරු යොදන්නේ නැතුව. විශේෂයෙන්ම දැන් ඉංග්‍රීසි භාෂාව ලියනකොට අපි දන්නවා සිංහල භාෂාව, දෙමළ භාෂාව වගේ නෙමෙයි, ඇහෙන විදිහටම නෙමෙයි වචන ලියන්න තියෙන්නේ. එතකොට එයා ලියනකොට එයාට ඇහෙන විදිහට ලියනවා, නමුත් හරි ව්‍යාකරණ නැත්තම් හරි අකුරු යොදන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තියෙන්නේ අකුරු ලිවීමේ ඌනතාවයක් තියෙන දරුවන්ගේ ලක්ෂණ. තවත් දරුවෙක් ඉන්න පුළුවන් හොඳ බුද්ධිමට්ටමක් තියෙනවා, හැබැයි අකුරු කියව ගන්න බෑ. එයාට අපි හිතුවොත් පොත කියවන්න කියලා කිව්වොත් එයා කියවන්නේ බොහොම හිමි.
කියවනකොට පැටලීමක් සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට කියන වාක්‍ය මිස් වෙලා වෙන වාක්‍යකින් පටන් ගන්න. ටිකක් දිග වචන වගේ එයා අතෑරලා යනවා, නැත්තම් ඒ වචනය හිතෙන් පරිකල්පනය කරලා හිතට හිතිච්ච එකක් කියන. මෙන්න මේ වගේ කියවීමේ ආබාධ නැත්තම් අපහසුතාව තියෙන්නත් පුළුවන්. තවත් ඉන්නවා ඩිස්ලෙක්සියාව තියෙන ළමයි කොට්ටාසයක්, නැත්තම් මේ විශේෂිත අධ්‍යාපන උන්තා තියෙන ළමයි කොට්ටාසයක්, ගණිතය සඳහා අපහසුතාව තියෙන ළමයි. ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට කියවීම කරන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්. නමුත් ගණිත සංකල්ප ඔළුවට දාගන්න අමාරුයි. නිතරම අපි 1 ඉඳලා 10 වෙනකන් ඉලක්කම් කියලා දුන්නොත් 7 කීයද, නැත්නම් 7න් පස්සේ මොකක්ද එන්නේ අංකය කියලා ඇහුවොත් එක පාඩම කියන්න අමාරුයි. ඒ වගේම තමයි සමහර ගණිත සංකල්ප උගන්වනකොට, අපි හිතුවොත් උදාහරණයක් ඇටියට අපි 3 වසරදී ඉගෙන ගන්නවා 15යි 17යි එකතු කරන්නේ කොහොමද. ඒතර 7යි 5යි එකතු කරපුවාම 12යි, දෙකක් දාලා එකක් අනිත් පැත්තට අරන් යන්න එයාට ඒක තේරුම් කරන්න හරි අමාරුයි. ඒක යාට කීප පාරයක් අපි කියලා දෙන්න ඕනේ, කියලා දුන්නට පස්සෙත් නැවතත් අමතක වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට අධ්‍යාපනික ඌනතා තියෙනකොට අපි ඒවට කියනවා විශේෂිත අධ්‍යාපනික ඌනතා, නැත්නම් ඩිස්ලෙක්සියා තත්ත්වය කියලා. එතකොට මේ විශේෂිත අධ්‍යාපන ඌනතා වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අකුරු කියවන්න බැරි එක, අපි කියනවා ඩිස්ලෙක්සියා තත්ත්වය. අකුරු ලියන්න තියෙන අපහසුව ඩිස්ග්‍රාෆියා තත්ත්වය. සහ ඉලක්කම් හඳුනා ගැනීමේ අපහසුව ඩිස්කැල්කියුලියා තත්ත්වය. මේ තත්ත්ව ඇතිවෙන්න හේතුව මොකක්ද? මේ තත්ත්ව ඇතිවෙන්න හේතුව තමයි අපේ මොලේ ඇති වෙලා තියෙන පුංචි පුංචි වෙනස්කම්. එතකොට දැන් හිතන්න අපි පත්තරයක් කියවන. මේ පත්තරේ තියෙනවා අනුරාධපුරය කියලා වචනය. ඒතර මේ අනුරාධපුරය කියන වචනේ දැක්කහම අපි ඒක මුලින්ම අපිට ඇහැට පේන්නේ රූපයක්. රූපයක් තමයි අපි මොලෙන් අඳුනගන්නේ අකුරක් විදිහට. ඒතර මේ මුලින් මේක රූපයක් විදිහට අඳුනගෙන ඒ රූපය අපේ මොළයට ගමන් කරනවා. ඒ රූපය අපේ දිගුකාලීන මතකයේ තියෙන සියලුම රූප එක්ක සංසන්දනය කරලා මේ රූපෙන් කියවෙන්නේ අනුරාධපුර කියලා අපේ මනසේ යම්කිසි මැවීමක් නැත්තම් අවබෝධයක් ඇති වෙනවා. ඒතර මොළේ විවිධ ප්‍රදේශ යාකරන ස්නායු පරිපතවල පුංචි පුංචි දුර්වලතා ඇති වුණොත් එහෙම අකුරේ හැඩය, අකුරේ රූපය සහ අකුරේ හඬ අපිට එකට එකතු කරලා සමායෝජනය කරලා අවබෝධ කරගන්න අමාරු වින්දා අපිට කියවීම ලිවීමේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට මේ ඩිස්ලෙක්සියා තත්ත්වයේ තියෙනකොට ඒක තවත් පවුලේ කාට හරි ඒ තත්ත්වය තිබුණා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට පවුලේ වෙන කාටවත් නැහැ, මේ දරුවාට මුලින්ම ඇති වුණා වෙන්නත් පුළුවන්. ඒතර ඒක ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ වැරද්දක් හින්දා ඇති වෙන දෙයක් නෙමේ, ඒක මොලේ ස්නායු පරිපත වැඩ කිරීමේදී ඇතිවන තත්ත්වය. මේ ඩිස්ලෙක්සියා තත්ත්වය අපි අඳුරගත්තහම කරන්න ඕනේ දේවල් මොනවාද? පළවෙනි එක තමයි ඉක්මනින්ම හඳුනා ගැනීම. මනෝවෛද්‍ය පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේක ප්‍රාථමික පාසලේ මුල් අවදියේම හොයාගන්න පුළුවන් නම් ඉක්මනටම වෙනස් කරලා හොඳ අවබෝධයක් නැත්නම් හොඳ අධ්‍යාපනික මට්ටමක් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි මේක පරක් වෙලා අඳුනගත්තොත් අපිට මේ සඳහා කරන්න පුළුවන් උදව්ව සීමා සහිත වෙනවා. එතකොට 1-2 පන්තිවල කවුරු හරි ළමයෙකුට පන්ති අනිත් ළමයින්ට සාපේක්ෂව කියව ගන්න ටිකක් අමාරු නම්, අකුරු ලියන්න ටිකක් අමාරු නම්, ඉලක්කම් තේරෙන්නේ නැත්නම් එයාට ඩිස්ලෙක්සියා තියෙනවද කියලා බලන්න වෛද්‍යවරයෙක් ගාවට යොමු කරන එක හොඳයි. එතකොට ඒ වෛද්‍යවරයා ගාවට යනකොට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි එයා ඉස්කෝලේදී අකුරු ලියන පොත් කීපයක් අරගෙන යන එක. දෙවෙනි එක තමයි හැකිනම් පාසලේ ගුරුතුමියගෙන් මේ දරුවගේ අධ්‍යාපනය ගැන පුංචි ලියවිල්ලක් අරගෙන යන එක, නැත්නම් ඒ ගුරුතුමියගෙන් අහගෙන ඒ පණිවිඩය අරගෙන යන එක. මේ තොරතුරුත් එක්ක වෛද්‍යවරයෙක් ගාවට ගියාම වෛද්‍යවරයාට සෑහෙන දුරට හිතනවා නම් මේක ඩිස්ලෙක්සියා තත්ත්වයක්, විශේෂිත අධ්‍යාපන කුණතාවයක් කියලා එම වෛද්‍යවරයා දරුවව ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරයි. එතනින් අපිට අවශ්‍ය ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. එතකොට මේ විශේෂිත අධ්‍යාපනික ඌනතා කියන එක හරිම සුලබයි. මම කලින් කිව්වා වගේ 10%ක් ළමින්ගේ මේ තත්ත්වේ තියෙනවා. එතකොට හිතන්නකෝ පන්තිය ළමයි 50ක් ඉන්නවා නම් 5 දෙනෙක් ඉන්නවා මේ තත්ත්වේ තියෙන. පන්තිය ළමයි 30ක් ඉන්නවා නම් 3 දෙනෙක් ඉන්නවා මේ තත්ත්වේ තියෙන. එතකොට හැම පාසලේම අපි ගුරුතුමියකින් අහුවොත් ඔබතුමියගේ පන්තියේ කවුද ඩිස්ලෙක්සියාව තියෙන්නේ කියලා, පන්තිය 50ක් ඉන්නවා නම් 5 දෙනෙක්ගේ නම
කියවෙන්නම ඕන. එහෙම නෑ කියලා කියන්නේ අපි ඒගොල්ලන්ව අඳුනගෙන නෑ කියන එක මිස එහෙම තත්ත්වයක් නෑ කියන එක නෙමෙයි. එතකොට මේ ඩිස්ලෙක්සියා විශේෂිත අධ්‍යාපනෝත්තාවට අපි ප්‍රතිකාර කරන්නේ විශේෂිත අධ්‍යාපනික ප්‍රතිකාර වලින්. අපි ඒකට කියනවා එඩියුකේෂනල් තෙරපි කියලා. මේ එඩියුකේෂනල් තෙරපි සාමාන්‍යයෙන් කරන්නේ එඩියුකේෂනල් තෙරපිස් නැත්තම් අධ්‍යාපනික තෙරපි කරන නිලධාරිනියන් විසින් නැත්තම් භාෂා සහ කතන උපදේශිකාවනුත් මේ එඩියුකේෂනල් තෙරපි කියන ප්‍රතිකර්මය යොදා ගන්න. අතර මේ අධ්‍යාපනික ප්‍රතිකාර කිරීමේදී අපි බහුවිධ සංවේදන පාවිච්චි කරනවා. ඒ කියන්නේ දරුවෙකුට අකුරක් කියලා දෙනකොට ඒක පොතේ ලියනවට අමතරව ඒ අකුර කාඩ්බෝඩ් එකකින් කපලා තද වර්ණවත් කරලා ඒ අකුරේ හැඩය දරුවන්ට අවබෝධ කරගැනීමට අවස්ථාවක් දීම. දරුවන්ට පුංචි බෝඩ් එකකට වැලි ටිකක් දාලා ඒ වැලිවල අකුර අතින් ලියලා අකුරේ හැඩය මනසට ඇතුළත් කරගන්න අවස්ථාවක් දෙන එක. නැත්තම් පාප්පවලින් ක්ලේවලින් මැටිවලින් අකුර හදලා අවකාශයේ අකුර කොහොමද පිහිටලා තියෙන්නේ කියලා දරුවගේ මනසේ තැම්පත් කරන එක. ඒතර මේ වගේ බහුවිධ සංවේදන වලින් අපි කියනවා මල්ටි සෙන්සරි අප්‍රෝච් එකකින් අපිට දරුවන්ට අකුරු පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට දරුවන්ට විවිධ උපක්‍රම මගින් අකුරු කියලා දුන්නහම ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට අර අකුරු හඳුනා ගැනීමේ හැකියාව එන්න එන්න දියුණු වෙනවා. එතකොට අපිට ඒගොල්ලන්ගේ පසුබෑම ඉවත් කරන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් ඉතාම වැදගත් කාරණේ තමයි මේ ඩිස්ලෙක්සියාව තියෙන ළමයි හොඳ බුද්ධි මට්ටමක් තියෙන කට්. ඒගොල්ලෝ ඉක්මනටම අඳුරගෙන ඒකට පිළියමක් යෙදුවොත් ඒගොල්ලන්ටත් අනිත් ළමයි වගේම ඉගෙන ගන්න පුළුවන්. කවුරු හරි වැඩිමල් ළමයෙකුට මේ தත්ත්වේ තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අකුරු ලියන එකෙන් ඈත් කරලා ඒගොල්ලෝ පරිගණක ආශ්‍රයෙන් අකුරු සටහන් යෙදීම සඳහා අපිට වෙනස් කරන්න වෙනවා. මොකද වයස ටිකක් ගියාට පස්සේ ඒක වෙනස් කරන්න ටිකක් අමාරු හින්දා. ඉතින් සෑම දෙමාපියෙක්ම සෑම ගුරුතුමියක්ම නිතරම සැලකිල්ලට ගන්න ඕනේ යම් කිසි දරුවෙකුට කියවීමේ ලිවීමේ ආබාධ නැත්නම් අපහසුතා තියෙනවා නම් එය ඩිස්ලෙක්සියාවක්ද කියලා පරීක්ෂා කිරීමටත් ඒ සඳහා ඉක්මනින්ම වෛද්‍යවරයෙකුට යොමු කිරීමත් අපි සිතේ තබා ගන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය අංශ ප්‍රධානි ළමා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස. අහස් වියල ඔබට උපහමුවන ගුවනේ සොඳුරු ඉඩ කඩ අහස් වියල නිෂ්පාදනය සමන්මලී Chasing her.